අපි ඉන්නේ මේ රටේ ජනතාව ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක. මේ ආර්ථික අර්බුදයේ හමුවේ රටේ ජනතාව නිර්වින්දනය වෙලා ඉන්නේ. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා නිර්වින්දනය වෙච්ච ජනතාවක් ඉන්න රටක ඒ ජනතාව පියවි 100ට එන්නට පෙර සියල්ල කළ යුතුයි කියලා. දැන් මේ ආණ්ඩුව විසින් කරගෙන යන්නේ ඒ වැඩේ තමයි. ජනතාව ආර්ථික අර්බුදයේ හමුවේ ආර්ථිකයේ තමන්ගේ බඩගෝස්තරය රැකගන්න තමන් ජීවත් වෙන්න විශාල සටනක නිර්වින්දනය වෙලා. හැබැයි මේක හොඳ ප්‍රයෝජනෙට අරගෙන මේ ආණ්ඩුව විසින් සියල්ල ක්‍රමෙන් පවතිනවා ඒ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන්. ජනතාව තමන්ගේ වැඩ ටික කරගෙන පියවි 100ට එන්නට පෙර මේ වෙනකොට රටේ මර්ධනය දියත් කරලා තියෙනවා. රටේ ජනතාවට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න විදිහක් නැහැ. උද්ඝෝෂණය කරන්න විදිහක් නැහැ. අද අපි දැක්ක ඊයේ වෙනකොට තෙල් සංස්ථාවේ උද්ඝෝෂණය කරපු අපේ වෘත්තීය සමිති නායකයන් 20 දෙනෙක්ගේ රැකියාව ලයිම් කරලා තියෙනවා. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වෙලා ඉන්නකොට ජෝසම් ස්ටාලින් වෘත්තීය සමිති නායකයව ඇතුළට ගත්තා කියලා මෙතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා මේක ජාත්‍යන්තරයට වැරදි අදහසක් දුන්නේ අපිට ජාත්‍යන්තරින් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ මේක ඉතාම වැරදි විදිහට ඔහු දැක්කා හැබැයි ඔහුට පුළුවන් වුණා එදා දකින්න ඒක වැරදි කියලා වෘත්තීය සමිති නායකයන් ඒ විදිහට අත්අඩංගුවට ගන්න එක හැබැයි මේ වෙනකොට මෙතුමා බලයේ ඉන්නකොට එතුමට ඒක ඔළුවේ නැහැ එතුමා කරන්නෙත් ඒ දේ තමයි මේ වෙනකොට එතුමා එක පැත්තකින් පටන් ගන්න තියෙනවා මර්ධනය අනිත් පැත්තෙන් මූලික අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් තියෙනවා මේ රටේ කොමිසම් සභා හැදුවෙත් එතුමගේ ආණ්ඩුවේ මූලිකත්වයෙන් හැදුවා හැබැයි අද කොමිසම් සභාව වලින් කියන කිසි දෙයක් සතපහකට ගණන් ගන්න තැනකට ඇවිල්ලා තියෙනවා මැතිවරණය තියන්න මැතිවරණයේ ඡන්දය කියන්නේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් මේ ස්වාධීන කොමිසම් සභාව විසින් දින නියම කරලා තියෙද්දී ආණ්ඩුව සත පහකට ගණන් ගන්නේ නැතුව මැතිවරණය කල් දාලා තියෙනවා දින නියමිතයක් නොමැතිව. ඒ කියන්නේ මේ වෙනකොට එක පැත්තකින් මර්ධනය අනිත් පැත්තකින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය තියෙනවා කරමින් සිටිනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එීම රටේ නීතිය ආධිපත්‍ය අතට අරගෙන තියෙනවා. මොකද අධිකරණය විසින් නියෝගයක් දුන්නා මැතිවරණයේ තියන්න සල්ලි දෙන්න කියලා. හැබැයි මේ ආණ්ඩුව විසින් අධිකරණය හැල්ලුවට ලක් කරමින් අද ඡන්දය තියන මැතිවරණේ තියන්න සල්ලි දෙන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව අධිකරණය සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. අද මේ ආණ්ඩුව විසින් සියල්ල තමන්ට ඕන විදියට කරමින් පවතිනවා. රටේ මූලික අයිතිවාසිකම් යටපත් කළා. රටේ ජනතාව බදුබරින් පුරෝලා. ඒ වගේම රටේ දේපොළ රටේ ප්‍රධාන ආයතන විකුණමින් සිටිනවා ජනතාවට තවමත් රෝහල් වල බෙහෙත් ටික නැති වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ වල තවමත් හිඟයක් තියෙනවා මේ සියල්ල කරමින් ඒ මදිවට රටේ ලාභ ලබන පාඩු ලබන ආයතන විකුණන එක ගැන අපිට ලොකු කතාවක් නෑ ඒවා කතා බහ කරලා විකුණන්න පුළුවන් දෙන්න හරි පුළුවන් කොටස් හරි හැබැයි ලාභ ලබන ආයතන මේ වෙනකොට විකුණමින් තියෙනවා. හැබැයි අපිට එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා. අපි පක්ෂයක් විදිහට අපි කියනවා හරි කොටස් පුද්ගලිකරණය කරන්න කමන්නේ සමහර විට අක්‍රීය සමහර ක්‍රියාකාරී වෙන්නේ නැත්නම් දූෂණේ තියෙනවා නම් ඒවා කොටසක් පුද්ගලිකරණය කරන. හැබැයි අපි රනිල් වික්‍රමසිංහට කියන්නත් ඕනේ මේ පාඩු ලබන ආයතන පාඩු ලබන්න ප්‍රධාන හේතුව තමයි පරිපාලනයේ ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහතුළු මේ ආණ්ඩුව දක්ෂ නම් පුළුවන් පරිමාලනය ශක්තිමත් කරන්න දූෂණය නැති කරන්න මේක හදන්න. තේම කියලානේ ආවේ හැබැයි හේම වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ මේ කොටස් විකුණනකොට දැන් අපි මේ වෙනකොට අපි දන්නවා මේ තෙල් සංස්ථා විකුණමින් පවතිනවා. මේව කොහොමද විකුණන්නේ? කොහොමද ටෙන්ඩර් කැඳවන්නේ? ඇයි මේව මහජනතාවට විවෘත කරන්නේ නැත්තේ? අනිත් එක තමයි තියෙන ප්‍රශ්නය දැන් තෙල් ටික මේව පුද්ගලිකකරණය කරාම මේව වල තෙල් එක එක විදියට දෙන්න පුළුවන්.
කොහොමද මේ තෙල් වල තෙල් කොහොමද බලන්නේ හොඳ ඒවද නැද්ද මොන හරි කවලම් කරනද කියලා ඒකට මොකක් හරි ආයතනයක් තියනවද අද මේ වෙනකන් කතා කරන ඒ වගේම මිල දැන් පුද්ගලිකකරණය කරාම වෙන්නේ අධික විදිහට ලාභ ලබනවා එතකොට මොකක් හරි නියාමනයක් තියනවද මේවට වැඩපිළිවෙලක් තියනවද මේ වෙනකන් කාටද දුන්නේ මේ දුන්න ආයතන කෙසේද දුන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ මේ රටේ ජනතාව දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වහම අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට කියනවා මේ තමන් කරන දේවල් මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ මේක කාගේවත් පුද්ගලික දේපොලක් නෙමේ මේ රටේ ජනතාවගේ දේපොල. ඒ හින්දා ඒවා තමන්ට ඕනේ විදියට ක්‍රියාත්මක කරවන්න බෑ මේ රටේ ජනතාව ඒවා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට කියනවා මේ මර්ධනය කරලා මේ යටපත් කරන්නේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම්. එහෙම කරන්න දිගින් දිගටම බැරි වෙයි. ඒවල වන්දිගවන මේ ආණ්ඩුවට සිද්ධ වෙයි. ඒ වගේම අපි කර කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මේ මැතිතුමා දැන් ඉදිරි අනාගතයේ ගේනවා මේ දූෂණ විරෝධී පනතක්. දැන් අපි ගෙදර බල්ලු ඇති කරනවනේ. හුරතලේටත් බල්ලු ඇති කරනවා. හැබැයි අපි ගෙදර ඇති කරන ආරක්ෂාවට හොඳ මිනිමස් හරි කන්න පුළුවන් බල්ලෙක් ඇති කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ පනත මාගව තියෙන මේ පනත ගේන්න ඕනි දූෂණ විරෝධී පනත ගේන්න ඕනි මේ රටේ දූෂණ නැතර වෙන්න. එහෙම නැත්තම් මේ රටේ ජනතාව අරගර කරලා ඉල්ලපු දේ ලැබෙන්නේ නැහැ. මේ රටේ ජනතාව තව දුරටත් රවට්ටන්න රනිල් වික්‍රමසිංහ පනත් ගේනවා නම් ඒ පනත් වලින් ඇති වැඩක් නැහැ. මේ රටේ ජනතාවට දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි රාජපක්ෂ රෙජිමය විසින් මේ රටේ පොදු දේපොළ මංකොල්ල කෑවා. මේ රටේ පොදු සල්ලි මංකොල්ල කෑවා. මෙන්න මේවට දඩුවම් දිය යුතුයි. නැවත අපින් ගිය සල්ලි නැවත අපිට ලැබිය යුතුයි. හැබැයි මේ දූෂණ විරෝධී පනතේ අතීතයට බලපාන කිසිම කරුණක් සටහන් වෙලා නැහැ. අනිත් එක තමයි හැබැයි තවත් එකක් විය යුතුමයි. මේ නීති පවරන්නන්ගේ කාර්යාලේ අපි මේ වෙනකොට ඊයේ පෙරේදා දැකපු දේවල් ටික තමයි නීති නඩු දානව දූෂණ නඩු දානව තාක්ෂණ හේතු මත නඩු අයින් කරනවා. හැබැයි නීති ගෙනාවට වැඩක් නැහැ නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. හැබැයි නීති පවරන්නන්ගේ කාර්යාලය සුවදීන වෙන්න ඕනේ. ඒව සුවදීන වෙන්නේ නැතුව වැඩක් නැහැ මේ පනත් ගෙනාවට. ඉතින් ඒ හින්දා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල තියෙනවා පිළිගැනීමක් අතීතයට බලපාන නීති ගේන්නේ නැහැ කියලා. හැබැයි ඒක සම්මතයක් වුණාට අපේ රටේ මේ අධික විදියට මංකොල්ල කාපු සොරා කාපු සල්ලි ටික මේ රටේ ජනතාවට නැවත ලැබෙන්න නම් මේ පනත මීට වැඩිය වෙනස් විය යුතුයි. මේ ජනතාව රවට්ටන්න රාජපක්ෂලව ආරක්ෂා කරන්නයි මේ පනත ගේන්නේ. මේකෙන් ලොකු මේක හොඳයි අපි සතුටුයි මෙහෙම හරි පනතක් ඉදිරියටවත් ගේන එන එක වැලක් වෙන එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි අපි හැමෝටම දෙන ලොකු ප්‍රශ්නයක් තමයි අතීතයේ හොරා කාපු මිනිස්සුන්ට දඩුවම් ලබා දිය යුතුයි. ඒකට ගැළපෙන විදියට මේ පනත් ගේන්න ඕනේ. දැන් අතර අතීතයට බලපාන විදියට නීති ගේන්න බැහැ කියයි. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සේපාලේක නායක ඉතාලියේ ගත්තාම ගුවන් යානාව ඒකට අතීතයට බලපාන නීතියක් ගෙනල්ලා සම්මත කළා තමයි එතුමට දඩුවම් ලබා දුන්නේ. ඒක සමහර විට මේක සදාචාර නැතු ඇති. එහෙම නැති වුණා මේ කරලා තියෙන එක වැඩක්ව සදාචාර සම්පන්න දේවල් නෙමෙයිනේ රාජපක්ෂලා කරලා තියෙන්නේ. මේ හින්දා රාජපක්ෂලා ඇතුළු මේ හොර නඩයක් එකතු වෙලා මේ හොරකම් කරේ. මේ සල්ලි අපිට නැවත ඕනේ. මේක කොහොමද අපි අය කරන්නේ? මේ රටේ ප්‍රශ්න විසඳන්න රටේ තියෙන දේපොළ ටික විකුණලා බදු ගාලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ ප්‍රශ්න විසඳන්න නම් මේ හොරා කාපු සල්ලි වලට සාධාරණ ඉෂ්ට විය යුතුමයි. ඒකට බලපාන විදිහට අනිවාර්යෙන්ම මේ කෙටුම්පත මේ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගේන්න කියන එක අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට කියනවා. මේ රටේ ජනතාව රවට්ටන තවදුරටත් මේ වගේ නිකන් අර අනාගතයට බලපාන මේ වගේ ඒවා ගේනවට වැඩිය හොඳයි. හොඳයි මෙහෙම එකක් හරි ගේන එක. හැබැයි මේක හරියට කරන්න තවදුරටත් රටේ ජනතාව රවට්ටන්න එපා කියන එක අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා. මොකද එතුමා බලයට එන්නෙම අරගල කරුවන්ට පින් සිද්ධ වෙන්න. අරගල කරුවන්ගේ ඉල්ලීමම තමයි
මේ හොරාකාපු ධනය නැවත අපිට ලබා ගැනීම. ඉතින් ඒ හින්දා ඒකට හරියට ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවගේ අයිල්ලා සිටිනවා. තෙල් මිල අඩු කරලා ජනතාවට සහනයක් දුන්න රජේ ඒ ගැන මොන වගේ මතයක්ද? 114 තිබ්බ තෙල් ලීටරේ 400 ගානට ගෙනල්ලා රුපියල් 60කින් අඩු කරලා 340 කළා සහනයක් දුන්න කියලා කියන්න බෑනි මහත්තයෝ. ඊට වැඩිය බිල වැඩි කරා තුන්ගුණයකින් විතර. අද රටේ ජනතාවට තෙල් කියන්නේ ගාණ වැඩි කරලා එකපාරටම මේ මේ රුපියල් 60කින් ලාභ ලබලා ලබලා. දැන් රුපියල් 60කින් අඩු කරනකොට කොච්චර ලාභ ලබන්නේද? පරණ ගහන්න ගේනවා නම් ඔන්න සහනයක් දුන්නා කියලා කියන්න පුළුවන්. මොකද කාගේ පඩි වැඩි වෙලා නැහැ නේ වගේ. නමුත් එදා 180 ඩොලරේ කාද 340 ඩොලරේ. ඔය 100 දැන් ඒ 340 කරේ කවුද? අපිද 340 කරේ? මේ තිබ්බ රටේ තිබ්බ දූෂණ වලටම තමයි මේ 340 උනේ. මොකද මේ රටේ ජනතාව තෙල් ගහලා නැහැ සල්ලි නොදී. මේ රටේ ජනතාව කිසි දෙයක් පාවිච්චි කරලා නැහැ සල්ලි නොදී. මේ රට එක පිරිසක් විසින් තමයි අද රට මේ තත්ත්වයට පත් කරේ. මේ හින්දා ආණ්ඩුවේ වගකීමක් තෙල් මිල අඩු කරන එක. අද ඒක මර්ධනය කරලා පුද්ගලිකකරණය කරලා මේවට විසඳුම් දෙන්න බෑ. මීට වැඩි රටේ ජනතාව ගැන හිතන්න ඕනි තුමලා. 60කින් හරි අඩු කරපු එක ලොකු දෙයක්. නමුත් ඒක ගැන අපිට සතුටු වෙන්න බෑ. लज्ज विवत्न किसी ऐतिहा अभी देखेद तवत् न्यूज पला सभा सभापति सीलूम बल यान वाहन दीर तीन पावचिकर लज्ज विका महाजन नियोजित एवगे करज्ज विोने තමන්ට අඩුම ගානේ ආත්මක රුත්තේ තියෙන්න ඕනේ තමන්ගේ කාල සීමා ඉවරුනට පස්සේ මේවා රටේ ජනතාවට අයිති දේවල් මේවා පරිහරණය කරන්න හොඳ නෑ කියලා මේවා බාර දීලා යන්න. එහෙම කරන අයටත් ඇත්තටම ලැජ්ජාවක් නෑ. අපිට කියන්න තියෙන්නේ ඒකයි මේ රටේ ජනතාවගේ සල්ලිත් එක්ක ඔය විදිහට සෙල්ලම් කරන්න එපා. මොකද අයිත් කවදාවත් බලයට ඔය විදිහට එන්න හම්බ වෙන්නේ නෑ. මේක ඇත්තටම අපි හෙලා දකිනවා මේ අයින් වුණ දවසේ සිට මේ සියලුම දේවල් වලින් අයින් වෙන්න. නැත්තම් ඇත්තටම ජනතාව ඒවට දෙන්න. ඔය යන්න එපා ගහන්න ගල්. මේවට ජනතාව මීට වැඩිය ශක්තිමත් වෙනවනේ රටේ ජනතාව ආර්ථිකින් පීඩා විඳින්න ඕවා ගැන හිතන්නේ නැතුව ඇති. හැබැයි මේවට රටේ ජනතාව මීට වැඩිය අවදි වෙන්න ඕනේ. නැත්නම් තවදුරටත් මේ දේශපාලඥ විසින් කරගෙන යන ඔය ටික උන්ත දැන් අපිටත් ඇහෙනවා සමහර ප්‍රාදේශ සභාවල සභාපතිලා තවම බලයේ ඉන්නවා. තවම වහන පාවිච්චි කරනවා. ලැජ්ජ වෙන්න ඕනේ ඇත්තටම. ඒවා ලබා දෙන්නේ නැත්තම් මෙච්චර රටේ අරගලයක් වෙලා මෙච්චර මිනිස්සු කෑ ගහලා තවත් ඒ වගේ හැසිරෙනවා නම් ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. Reporter Varanen Tora Apakshapati Vartakaranaya.